ැනට යුදහමුදාව සිරන ජේෂ්තම නිලධාරයා වන විකුම් ලියනගේ මහතා යොදහමුද පපති දුරට පත්කිරීමෙන් ලිපිය ජනාධතිපති ගටා රජ පක්ෂමත්තුම අති ජනාධපතිමන්දිරේදී ප්‍රධානය කරා. විකුම් ලියනගේ මහතා හයට යුදහමුදා පපතිදුරේ වැඩභාරැනීමත් සමග ලොතිනල් ජනරල්දුරට උසස් කරෙනවා ඇේ. මතලයේ විජේ විද්‍යාල ආදි ශෂයකු වන විකුම් ලියනගේ මහතා එක් දහස්නවසය අසු හය පසරේද, කැඩට් නිලධාරකුලෙස යුදහමුදාසේවයටට එක් වනා. තலா ුද හදාபிතිපසාහ පාகிஸ்தாන හමුදා ඇකපියෙන් මලිக்க හමුදා පහුව ලැබූ ඔහු දෙමන තිනවரே ලස ගචපා රமேතු ට එක් னா ප වසක ීර්තිමත් යුද හමුදා දිවිය තුළ, හතර වන ගජපාරජමේන්තුවේ ක්ඩ ාර නිලධාරී ඇතුළු මණ්ඩලික සහ උපදේශක පත්වම් ගණනාවක් ඔහු දරාතිබෙනවා. එමහතා රටවල් රැස්සකින්ම ආරක්ෂක සහවෘතිය පපුහුුණු පාටමාලාද හැදැරුවෙක්. මනුෂය මෙහුමේදී පනස් හත්වන සහ පනස් හය වන සේනාංකවල අටවන ගජබා රජිමේතුවේ අනඳන නිලධාරියාලෙසද කටයතු කළේ විකුම් ලියනගේ මහතායි. LTT ත්‍රස්වවාදයට එඒහිව ජයග්‍රහණ රැසක් ලබාදීමට සවතුව ඔහ ර. න වික්‍රම රණශූර ඇතුළ පදකම් රස්සකින් පිදුම් ලැබූවෙක්ත වනවා. වැඩමන ආක්ෂක මන්්ඩලික ප්‍රධානී දුරේ මෙෙන්ම යුදහමුදාපති දුරේ කටිතු කළ ජනරල් ශවිද්‍ර සිල්වා මහතා ආරක්ෂක මණ්ඩලි ප්‍රධාන දුරේට පත්කිරීමේලිපිය ජනාධීපතිතුමා අතින් ප්‍රධානය කරුණා. යුදහමුදාවේ වසර ගනාවක අදදැකම් ඇති ශවින්ද්‍ර සිිල්වා මහතා, ්‍රස්සවාදයට එරහි අවසන් සටනේ පනස් අට වන සේනාංකය මෙහෙවමින් ඉටු කළ මෙහෙවර මෙරට ඉතිහාසය තුළ සදා අමරණීව පවතිෙනවා. හෝ යුදහමුදාපති දුරෙන් ඉවත්වයා මත් සමඟයි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධහනනි දුරයට ජනාධීපතිතුමා විසින් පත්කරනු ලැබේ.